அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக ரூபியால் பனஸ் துனுக்கட்ட සියලු සමීක්ෂණ වාර්තා යළි යළි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැතිගත් ඇත කෙනෙහිරු රාත්‍රී 9:55 සමගින් අද ඔබ හමුවන මම සාරංග බදිරණ මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත COVID-19 දකුණු කොරියාවත් හොල්ලයි ශ්‍රී ලාංකිකින් බහුල නගර දෙකක් අවදානම් කලාප ලෙස නම් කෙරේ එජාප නවසන්ධානයට හංසයා ලබා දීම ගැන තවමත් එකඟතාවක් නැහැ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියයි වෝඩන් බේල්ස් මුළු ලෝකෙම අවධානය මේ නව හැවිරිදි කුඩා දරුවා වෙත යොමු වෙට ගත වුණේ පැය 48කටත් අඩු කාලයක් ඔහුගේ මව පවසන්නේ සිය දරුවාගේ වීඩියෝ වහරහා මුළු ලෝකයටම පණිවිඩයක් දීමට හැකි වූ බවයි. දැන් දවසේ පුවත. දවසේ පුවත. COVID-19 වෛරසයේ හේතුවෙන් මෙවන විට ලෝපුරා සිදු ඇති මරණ සංඛ්‍යාව 2359 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරානය, ලෙබනනය සහ ඊශ්‍රායලෙන් අද ප්‍රථම වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර ඉතාලියේ සිදු ප්‍රථම කොරෝනා මරණයද අද වාර්තා වුණා. මේ අතර දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇතුළු ශිෂ්‍යයන් බහුලව වෙසෙන ඩේගු චෙන්ගෝ ඇතුළු නගර රැසක් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අවදානම් කලාප ලෙස නම් කිරීමට දකුණු කොරියාව අනුරජය පියවරගෙන තිබෙනවා. ලොවපුරා රටවල් රැසකින් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් ගණන මේ වන විට 77,000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලින් 2345 දිනකු මේ වන විට ජීවිතක්ෂර පත්ව ඇති අතර ඉන් මරණ 109ක් සිදු ඇත්තේ ගත වූ පැය 24ක කාලය තුළයි. මෙතර චීනය සහ ජපානයට පසුව COVID-19 වෛරස ආසාදිතින් ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් දකුණු කොරියාවෙන් වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 229 දෙනෙකු වාර්තා වීමත් සමග එරටින් හමු වූ සමස්ත ආසාදිතින් ගණන 433ක්. COVID-19 වෛරසය ආසාදිතින්ගේ ශීඝ්‍ර ඉහළ යාම සහ වෛරසය ආසාදනය වීමෙන් එරට සිදු වූ දෙවන මරණයත් ඊයේ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් දකුණු කොරියානු රජය හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් බහුලව වෙසෙන ඩේගු සහ චෙන්ඩෝ නගර වෛරසයේ ව්‍යාප්තිය හමුවේ විශේෂ පරිපාලන සහ අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර මිලියන 2.5ක ජනකායකට වාසභූමිය වූ එම නගරයන් මේවන විට ජනශූන්‍ය සහ දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇත්තේ මෙලෙසින්. සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 9 දිනකු සහ හමුදා නිලධාරීන් 10 දිනකු වෛරස ආසාදිතින් ලෙස තහවුරු වීමත් සමග එරට සියලු හමුදා කඳවුරු වසා දැමීමට දකුණු කොරියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. මෙලෙස COVID-19 වෛරස ආසාදිතින්ගේ ශීඝ්‍ර ඉහළ යාම වාර්තා වන්නේ දකුණු කොරියාවේ ෂින් වොන් දී ආගමික සංවිධානයේ සමාජිකත්වයේ දරන විශාල පිරිසක් අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වීමෙන් පසුවයි. එරටින් වාර්තා වන ආසාදිතින් 433 දෙනා අතරින් 231 දෙනෙකු එම අවමංගල්‍ය අවස්ථාවට සම්බන්ධ වූවන් ලෙස මේ වන විට අනාවරණ වී ඇති අතර අදාළ ආගමික සංවිධානයට සම්බන්ධ පුද්ගලින් 9336 දෙනෙකු විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමට කොරියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාල පොදු වෙළඳසල් ඇතුළු නගර රැසක විශේෂ නිරෝධායන කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර දකුණු කොරියාවේ ඩේගු නගරයේ වෙසෙන 915ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඇතුළු ශිෂ්‍යයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අප විමසීම් කළා. දැනට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිම අනතුරක් නැහැ. මේ පිළිබඳව ශ්‍රී ලංකා විසින් අපේ නෑද හිතවතුන් කිසිම අනිසු බියක් ඇති කර තිබුණේ නැහැ. රාජ්‍ය මගින් සහ වැඩ කරන ආයතන මගින් සියලුම සේවකයන් මේ වනට දැනුවත් කළ සිටිනවා. සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී නොසිටින ලෙසත් සියලු ශ්‍රී ලාංකික ආරක්ෂිතව සිටිනවා. ශ්‍රී ලංකා කොරියානු එම්බසිය ඉතාමත්ම හොඳින් තමන්ගේ කාර්යභාරය මේ අවස්ථාවේ ඉටු කරනවා. ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ ඉඳලා දකුණු කොරියාවේ ඉන්න
අපි ගැන හොයලා බලපු ඔයාලා හැම දිනාටම දකුණු කොරියාවේ අපි කටයුතු ඒ විදිහට දකුණු කොරියාවේ ඇතිව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩේගු නගරයේ කොරෝනා වෛරසය ආසාදනයේ ඉහළ යාමත් සමග එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සෝල් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව පියවර ගනිමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා එරට තානාපති කාර්යාලයේ පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංක 2ක් දවන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනය කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනායවරුන් බැහැදුටු අවස්ථාවේදී. අද පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකීමට පැමිණියා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල දම්හිමියන් බැහැදකීමට අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ඉන් අනතුරුවයි. අස්ගිරි මහාවිහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ලොකු විරෝධතාවයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුමක් ගැව්වේ අපේ අය මැතිවරණයට ඉස්සෙල්ලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවන එක්කෙනා තමයි අපි පිළිගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන කෙනෙක් එව්වනම් මහින්ද හිටපු මහමැතිතුමා වගේ කෙනෙක් එව්වනම් ඒත් අපි පිළිගන්නවා. ඉතින් එව්වේ නෑනේ. එව්වේ සිටිසේනවා. ඉතින් එතකොට අපිට එයාව පිළිගන්න ඕනේ. ඒ වගේම ධනනායක ආන්දර සඳහන් කර ජීවන වීදම ටිකක් වැඩි කියලා. ඇත්ත වශයෙන්ම ඊයේට වඩා අද 150කින් වැඩි කළා. සමහරව ලුණු අංගගෙන ඉන්නවා ගබඩාවල. ඉන්දියාවට තම අසුමාන දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා. එහෙම වැඩ පිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා. ඒ නැත්තම් 100ට තිබිච්ච එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද? ඉතින් මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා. ජනාධිපතිතුමා දිවුරුම් දෙන දවසේ තමයි හාල් මිල වැඩි කරන්නේ. මේකේ පේනෝනේ මොකක් හරි රහසක් තියෙනවා කියලා. කිසි දෙයක් නවතින්නේ නැහැ. කොහොමාරි කරලා දෙනවා. අපි වැඩකාරයෝ මදක තියාගන්න. ජනාධිපතිවරයා වැඩකාරයෙක්. අගමැති වෙන කියන්න ඕනේ නැහැ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 20 වැනි සංවත්සර උළෙල අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනේ රත්නපුරයේදී. වත්මන් ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ සංශෝධන නැවත ඉවත් කර ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා නායක වන්න සහ අනික් මහජන සුබ සාධනයට අවශ්‍ය මුදල් ණය ලබා ගන්න ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තුව ඊයේ විපක්ෂය ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ විපක්ෂයට. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බලය තිබුණා නම් ඊයේ අතුරු සම්මත ගිණුම සම්මත වෙයි. දැන් මෙහෙම ආණ්ඩුවක් යන්න පුළුවන්. අපි සංවර්ධනයට, අධ්‍යාපනයට, කෘෂිකර්මයට, විදුලි බලයට, පෝර සානාලයට අපි මුදල් වෙන් කළා කියේ ආණ්ඩුව මුදල් ඉල්ලනවා නම් අපි ඒක දෙන්න සූදානම්. නමුත් තව තව ණය ගන්න අපේ ඡන්ද දෙන්න සූදානම් නැහැ. ඒකෙන් ඉල්ලාස් කරගත්තා. අපි පැරද්දුවේ නැහැ. දැන් මම මගේ නිවසට පැමිණි කොන්ත්‍රාත්කරුවන්ට කිව්වා. ඒ අය වැඩි දිනක් එක්සත් ජාතික පක්ෂයේ හිටවතු. කරුණාකරලා ඔබතුමාලා විපක්ෂ නායකතුමාගේ ගෙදරට යන්න. එතකොට කියන්න තමන්ගේ දුක පොර ආනයනේ කරුවෝ ගිහිල්ලා කියන්න. බෙහෙත් ආනයන කරුවෝ ගිහිල්ලා කියන්න. ප්‍රේමදාස මහත්මයා මේකට විසඳුම දෙයි. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අවුරුද්දට පෙර ගියාන් ද්වේ සියලු බිල්පත් ගෙවා නිම කිරීමේ සත්‍ය
චේතනාවෙන් තමයි මේ අතුරු සම්මත ගිණුමට සංශෝධනය ඉදිරිපත් කළේ. ඒකට විපක්ෂය දෙන්නේ නැත්තම් අපේ රජය බලයට පත් වීමෙන් පසු මාසක් ඇතුළත මේ සියලුම බිල්පත් නිරවුල් කරනවා දැන් තියෙන ක්‍රමවේදය අනුව. දැන් මමත් කියන්නේ ඉන්නේ ලබන සතියේ අල්ලසා දූෂණ කොමිසමටයි මූල්‍ය අපරාධ කොට්ටාසයටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි පොදු ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාව යටතේ හවුල් ආණ්ඩුව කරන කාලේ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරේ වගේ බැංකු ගිණුමේ මහින්දෝදිය තාක්ෂණික විද්‍යාගාරයකින් ලක්ෂ 10 බැරි පාර්ලිමේන්තු බැංකු ගිණුමේ තියෙනවා කියලා විශාල චෝදනාවක් කරලා ඒ චෝදනාවට අනුව අඩුවෙල උසාවියේ මංගල පරීක්ෂණයක් කරන බවට අධිකරණයට බී වාර්තාවකුත් ඉදිරිපත් කළා. අපේ අමාත්‍යාංශවල ඉන්න කාර්යාල කාර්ය සහායකයාගේ සිට ලේකම්වරයා දක්වා දහස් ගාණක් ගෙනාන ප්‍රශ්න කරන අද වෙනකම් මයින් කට උත්තරයක්වත් තරන්නේ. ඉතින් මේ කන්දෙට මා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තොරෙක් විදියට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ ප්‍රමේයල කරපු එක්කෙනා ඉන්නවා. නඩු නිමිත්ත තියෙනවා. මේකේ මාව නිදොස් කොට නිදාස් කරලා දෙන්නේ. 150ක් හරි මම වංචාවක් කරලා තියෙනවා කියලා කිව්වොත් ගෝල් පේස් එකට ඇවිල්ලා බඩ කපාගෙන මැරෙනවා මිසක් ගෙදර යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගැනීමට හැකිව නැහැ. ලකුණ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ පැවැතුනේ එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජනබලවේගය මහමැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. රවි කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවති මෙම සාකච්ඡාවට සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ හංසයා ලකුණ දැනට හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මියද එක්ව තිබෙනවා. එම සාකච්ඡාවේදීද තරග වදින ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැහැ. මේ අතර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් නව ප්‍රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ හංසයා ලකුණ සමගි ජනබලවේගයට ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ තම පක්ෂයේ විධායක සභාව බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ එම සඳහනින් තරග වදින දේශපාලනඥයින් සඳහනේ ලකුණ සම්බන්ධයෙන් තවමත් පළ කරන්නේ පරස්පර අදහස්. ජාතිකාර්ය මණ්ඩලය තුල ඇති වුණු සාකච්ඡාවලින් පසුව අලියා ලකුණ පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගත්තා. මේ මැතිවරණයට තරඟ කරන්නේ සමගි ජන බලවේගයේ හැටියට. ස්ථීරවම මේ මැතිවරණේ නායකත්වය දෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මහලේකම්වරයා රංජිත් මද්දුම් බණ්ඩාර. මේ හා සම්බන්ධව අපි එකඟතාවයක් ඇති කරන් තියෙනවා. ඒ හංසයා ඒක විශ්වාස කරන්නේ. අලියා ඕන නම් අලියා ඕන හරි කියන්න අපිට තෝරන ප්‍රශ්නයක් නෝ ප්‍රොබ්ලම්. අලියාද, හංසයාද, පූසද, සිංහයාද ඕන දෙයක් ලැස්ති ප්‍රශ්නයක් නෑ. සලකුණ සාමාන්‍යයෙන් තව පක්ෂකෙන් අඳේට ගන්නවාද එහෙමත් කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණය මේව කරාට පස්සේ. UNP එක හිඟා කන පක්ෂයක් වෙන්න ඕන නෑ සලකුණක් හොයන්න. නාම යෝජනා භාර දෙන්න දවස් 4-5ක් ඉන්න ඕන නෑ. තුන්ඩුවක් උඩ දාලා සිම්බල් එකක් තෝරගන්න. බොරු කල්ලි හදන්න බෑ. සජිත් කල්ලියකුත් නෑ රනිල් කල්ලියකුත් නෑ. යුනයිටඩ් නැෂනල් පාර්ටි. එක්සත් ජාතික පක්ෂය ඉන්න බැරි නම් ඕන කෙනෙක් යන්න ඕන. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවි කරුණායක මේ ඔක්කොම ප්‍රශ්න ගන්නවත් තිබ්බා. ඒ ප්‍රශ්න ඔක්කොම යටපත් කළා. කොහොමද එකට අත්වල බැඳගෙන ඉදිරිය ගමන් කරන්නේ වැඩි පිළිලක් අපි කතා කරා. නමුත් ඉතින් අපර පේනවා යම් අය මේකට ප්‍රශ්න ඇති කරන ගමනක් ඇති කරගෙන කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. මේකේ කවුරු හරි බාධා කරනවා නම් අලියා ලකුණ හරි එහෙම නැත්නම් වෙන වෙන කාරණා කියලා ගැටුමක් නිර්මාණය කරන්න හදන්නේ රාජපක්ෂවරුන්ට 3-2 ලබා දෙන්න. අපිත් කැමති අලියා ලකුණෙන් යන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එතුමා කිසිසේත්ම අලියාගෙන් යන්න අවශ්‍ය නැහැ කියලා කොහෙවත් කියලා නැහැ. මම මේ අරයට සංකේත දෙනවා, මෙයාට සංකේත දෙනවා කියලා බෑ. එක්සත් ජාතික පක්ෂයට කියන්න පුළුවන් තීරණයක් අරගෙන අලියා අතාරින්න. අලියා දෙනවා අර සමගි ජාතික බලවේග. හැබැයි ඊට පස්සේ ආයෙ අලියා ගන්න බෑ. ආයෙ අලියා ඕන ලාවට ගන්න බෑ. ඒකට එක්සත් ජාතික පක්ෂයට වෙනවා වෙන ලකුණක් තෝරගන්න. ඒ වගේම හංසයා ලකුණ ගත්තාම ආයෙ වෙන ලකුණක් ඒ පක්ෂයට ගන්නත් බෑ. මාර්තු පළවෙනිදාන් පස්සේ ඕන ලාව පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන්. ඒ කෙරවලටම අරගෙන ගිහිල්ලා ආ දැන් කරන්න දැන් නෑ. දැන් අලියාගෙන් ඉල්ලපල්ලක්ව වෙන කරන්න දෙයක් නෑ. වරෙල්ලක දැන් උඹලා කියලා මේ මෙතෙන්ට තමයි අපේ ලොක්කො ටික අරගෙන එන්න උත්සාහ කරන්නේ. නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පවත්වාගෙන ගිය ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊට මැදිහත් වීමත් සමගයි.
නුවරඑළිය ග්‍රිගරිව වාසන්නේ අවුරුදු 3ක කාලයක සිට පාත්වාගෙන ගිය මෙම ජංගම අවන්හලේ අදාළ බදු කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී තිබෙනවා. එනුව නාගරික සංවර්ධන අධිකාරිය මගින් අදාළ අවන්හල ඉවත් කර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී දෙනුම් දී තිබුණද අවන්හල ඉවත් කර නොගැනීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමේ එකකේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණියේ අදාළ අවන්හල එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහායි. එහිදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊට මැදිහත් වීමත් සමග ඇති වුණේ උණුසුම් තත්වයක්. පසුවෙම ස්ථානයට නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය සහකාර අධ්‍යක්ෂකවරයා පැමිණ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවා. සකච්ඡාවෙන් අනතුරුව නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ අදාළ අවන්හල පැය 48ක කාලයකදී ඉවත් කර ගන්නා ලෙසයි. දැනට මේක අතුරු දාන්න කාරණා. මම කියන්නේ අපි ඔයගොල්ලෝ 47ක් දෙනවා. අභිමයන් වෙන්න. පිට එක එක ටිකට් එකක් නෑ. මම කියන්නේ මෙතුම කිව්වද කියන්නේ. කවුද ඔය කතාවෙන් ඩීජී? ප්‍රසත්. මේක හරි දේ වෙන්න ඉස්සල්ලා කියන්නේ ගලවන්නේ. ආ ඒ කියන්නේ අද කරන්න බැරි වුණ දේ අපිම කරවන්න. ඒකට මම මට එක වෙන්න බෑ. වර්තමානය වන විට පාර්ලිමේන්තුව හොරුන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙතැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා චෝදනා කරනවා. මාතර ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවකදී ඔහු මෙම චෝදනාව එල්ල කළා. ජනතාවට හිතකර වැඩ ආණ්ඩුවට කරන්න පුළුවන් මේ මාස 6ක 7ක කාලේ ඒ සියලු හොඳ වැඩ කරලා සැප්තැම්බර් මාසේ පාර්ලිමේන්තු විසුරුවලා තන්දර යන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව දන්නවා පහු වෙනකොට කොහු කොහු වෙන බව. මේ අවුරුද්දේ ආණ්ඩුව ණය පොලි වාරිකය මුදල් ඇමති මංගල පහුගේ ද පාර්ලිමේන්තු කිව්වා බිලියන 1700යි කිව්වා. ඒකෙන් 90000 විදේශීය ණය 80000 දේශීය ණය මත්තල ගුවන්තොට පොළ මාතර ඉඳන් කොට්ටාව දක්වා දකුණු අධිවේගී මාර්ගය කටුනායක අධිවේගී මාර්ගය නොරොත්තොල බලාගාර ප්‍රධාන ව්‍යාපෘති පහනේ මේ පහම හදන්න ගියේ කෝටි 42500 විදේශ හොඳින් තේරුම් ගන්න අපේ රට පාලනය කරමින් ඉන්නේ දූෂිත වලල්ලක්. ඒ වගේම දූෂිත රාජ්‍ය නිලධාරි වලල්ලක් ඉන්නවා. ඒ වගේම දූෂිත පොලිසිය කණ්ඩායමක් ඉන්නවා මේක වටේ. මේ දූෂිත වලල්ලත් එක හැප්පෙන්න පුළුවන් පාලනයක් අපේ රට ඕන. අද අපේ හොරුන්ගේ පහන්ටම පාර්ලිමේන්තුව. ඒක හොරුන්ගේ කේන්ද්‍රය. මේ කේන්ද්‍රස්ථානේ සුද්ධ කරන්න ඕනේ නැද්ද? පාර්ලිමේන්තුවේ අපි ඔප්පු කළා මහ බැංකුව මංකොල්ල කාලා රටේ ජනතාවගේ ආර්ථික සාධක කරමුද මංකොල්ල කාලා කෝටි ගණන් ජනතාවගේ සල්ලි මංකොල්ල කන්න මේගොල්ලෝ පක්ෂ ભેදයෙන් දොරව කොහොමද කල්ලි ගහලා ඉන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ කියලා බෙදුනට මේගොල්ලෝ ඔක්කොම හොරකමේදි බෙදෙන්නේ නැහැ. නාස්තියදි බෙදෙන්නේ නැහැ. වංචාවේදි බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැහැ විතරක් නෙමෙයි. මේගොල්ලෝ එකට එකතු වෙලා හොරු ආරක්ෂා කර අපේ හොරා අපට හොඳා කියලා විතරක් නෙමෙයි. අනිත් පැත්තේ හොරත් අපට හොඳා කියලා පෙනී ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් අද විශේෂ උත්සවයක් පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමත්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වෙසි වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. වෙසි වසරක වීරවංශය ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය ලෙස නම් කර තිබූ ඊට පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැසක් සහභාගී වුණා.
මෙහිදී විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය අලලා රචිත විමල් යුගකාරකත්වයේ භූමිකාවම එන්නේ කෘතිය මෙන්ම විමල් වීරවංශ මහතා සම්බන්ධව නිර්මාණය කෙරුණු ජංගම දුරකථන යෙදවුමද ඉලදක්කුන් ලැබුවා. විමල් විමල්ගේ ජීවිත කාලයේ පුරාවටම යමක් කළේ නම් ඒ කළ සියල්ලමත් එක පැත්තකට දාලා උතුර නැගෙනහිරෙන් වෙන්කරන් අධිකරණ තීන්දුවක් ලබා ගන්නා තැනට තමන්ගේ භූමිකාව පත් කරගත්ත කාරණාව සමානයි කියලා මට හිතෙනවා. එදා විමල් කී කාරණාව එදා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ නිවැරදිව තීන්දුව ගත්තා නම් අද ආණ්ඩු කරන්නේ එක්ක ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ බලය පාවිච්චි කරන ආණ්ඩුව. ඇමතිතුමා මන්ත්‍රීතුමා කියන නිල වචන වෙනුවට මම කැමතියි මට සුපුරුදු විමල් කියන වචනේ මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න. විමල් බින්දුවේ ඉඳන් පටන් ගත්තම අර හතුරුයි JVP එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයම විමල්ට ගහන්න පටන් ගත්තා. ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමකින්වත් අතනහැරපු දේශපාලන චරිතයකට අපේ එකතු ගුණ දක්වනවා. සමහරු මහින්ද රාජපක්ෂ මැද මුලේදී ජනේල එල්ලුවා කියලා ෂැම්පෙන් බෝතලේ කඩන්නත් කලින් ආයම මෙන්න මහින්ද රාජපක්ෂ විමල් ඇතුළු කණ්ඩායම විසින් මාව නැවත නුගේගොඩට ගෙනාවා. 2015 ජනවාරි මාසේ 9-10 වෛද්‍ය වසන්ත බණ්ඩාර මට කතා කරලා අහනවා දැන් මොකද කරන්න කියලා. මට ඒ වෙලේ එකපාරටම කියුනේ මහින්ද එක්ක නැගිටිමු කියලා වෙන කරන් දෙයක් නැහැ කියලා. ඔබතුමන් පෙරදුනා නෙවෙයි පෙරද්දුවා. පෙරදුනා නම් ආයේ ඔබතුමා මූලික කොට ගත්තු දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය නායකයා වීමෙන් මේ රටේ ස්වදේශිකයාට විශ්වාසයක් ඇති වෙනවා. දැන් රාජ්‍ය රැකගනී කියන විශ්වාසය. ඒ විශ්වාසය යථාර්ථයක් බවට පත් කිරීම තමයි එතුමා ප්‍රමුඛ අපි සියලු දෙනා ඉදිරිපිටම තිබෙන නූතන අභියෝගය. කඩවත පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට සැකපිට ඔහු අනියම් සබඳතා පැතු කාන්තාව සහ ඇගේ පුත්‍රය ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඝාතනය සඳහා යොදාගත් කඩු දෙකක් සහ ජංගම දුරකථන 5ක්ද සිය බාරයටගත් බව පොලිසිය සඳහන් කළා. පැහැරගෙන ඝාතනය කෙරුණු කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයාගත්තේ පන්නල යක්විල ප්‍රදේශයේ අතහර දැමු පෞද්ගලික ඉඩමක ලඳු කැලාවක් තුල තිබියදී. පොලිසිය විමර්ශන සිදු කළේ පොලිස් කොස්තාපල්වරයා අනියම් සම්බන්ධතාවක් පැවැත් වූ වත්තල ප්‍රදේශයේ කාන්තාව ඝාතනයට සම්බන්ධ බවට සැක කරමින්. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ නැගණියගේ පුත්‍රයා වන සුද්දා සහ තවත් පුද්ගලයෙක් මීට පෙර පොලිසිය අත්අඩංගුවට ගත් අතර එම කාන්තාවගේ 27 බන්ටි නැමැති පුත්‍රයා සොයා විමර්ශන සිදු කෙරුණා. පොලිස් අත්අඩංගුවේ පසුවන සුද්දාගෙන් කළ ප්‍රශ්න කිරීම මත පොලිසිය මාකඳුර එළිවිල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී බන්ටි නැමැත්තාද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. ඒ සමග ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ජංගම දුරකථන 5ක්ද පොලිසිය බහරයට ගෙන තිබෙනවා. කොස්තාපල්වරයා අනියම් සම්බන්ධතාව පැවැත් වූ කාන්තාව සහ ඇගේ ඥාති දියණියක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මට්ටක්කුලිය සහ වත්තල ප්‍රදේශවලදී. වත්තල ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඩී මංජුනමැත්තාගේ බිරිඳ වන අතර පොලිස් කොස්තාපල්වරයා අනියම් සම්බන්ධතාව පවත්වා ඇත්තේ ඇගේ නැන්දනිය සමගයි. මෙම පැහැර ගැනීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා රඳවාගෙන සිටි කාලය තුළ ඩී මංජුනමැත්තාගේ බිරිඳ සුද්දා සහ බන්ටි නැමැත්තන් සඳහා උදව් උපකාර කළ කාන්තාව බවටද අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාවන් දෙදෙනා මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති බවයි. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 20 සහ 23 යන වයස්වල පසුවන බව පොලිසිය සඳහන් කළා. ඔවුන් කැලණිය අපරාධ කොට්ටාසේ නිලධාරින් මගින් මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා. කාන්තාවන් දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මතුකම වැත්තෑව රෝහලට ඇතුළත් කළ වයෝවෘද්ධ මවක් සුවය ලැබුවද පවුලේ කිසිවෙකුත් ඇය රැගෙන යාමට නොපැමිණි බවට අප පසුකෙදා කළ අනාවරණින් අනතුරුව එම මව රෝහලෙන් රැගෙන යාමට ඇගේ දියණියක් පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ එම මව රැගෙන ගොස් කරන්දෙනිය කිරිපෙද්ද ප්‍රදේශයේ පාළු ස්ථානයක යළි දමා ගොස් ඇති බවයි. මතුකම වැත්තෑව රෝහලට 19:90 ගිලන් රථ සේවාව ඔස්සේ පසුගිය ජනවාරි 22 මෙම වයෝවෘද්ධ මව ඇතුළත් කර තිබුණේ ඇයගේ පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඇය රෝගී තත්ත්වෙන් සුවය ලැබුවද රැගෙන යාමට දරුවන් හෝ පවුලේ කිසිවකු නොපැමිණීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය පීඩාවට පත්ව සිටින බව අප පසුගියදා වාර්තා කළා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුව අදාළ කාන්තාව කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇති අතර යළිත මතුගම වැත්තෑව රෝහලට ඇතුළත් කළ බවයි.
අනතුරුව අද අදාළ වයෝවෘද මව ඇයගේ දියණියක් විසින් රැගෙන ගොස් ඇල්පිටිය කරන්තෙනිය කිරිපෙත්ත පාසල අසල කුඩා කඩකාමරයක දමා ගොස් තිබුණා. මෙහිදී තම දරුවන් පිළිබඳව ඇය මෙලෙස සඳහන් කළා. අම්මෙට අය කවුරුත් එකද? අසේ දීප්ති. දුගේ නම මොකද්ද? උගේ දීගේ. හාමුරු ක්‍රමක් ඉන්නවා අම්මයි පවුලේ පුතා. හාමුරු ඉන්නේ පාඩේක. ඔව්. පන්සේ. පස්ව ප්‍රදේශවාසීන් විසින් 19.90 ගිලන් රථ සේවාවට දෙනුම් දීමෙන් අනතුරුව වයෝවෘද මව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. ආදී හොඳයි. ආදී හොඳයි. මම හොඳට සීයා දිනවා. අනනික ලොකුලුණු කිලෝවක් සඳහා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. දැන් තවත් දේශීය උපත් කිහිපයක් සමගින් රටවටා හිරු. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තර දක්වා දිගුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පස්සර්වේ විවෘත කිරීමට නියමිතයි. ත්‍රිකුණාමලිය ගෝමරන් කඩවල ප්‍රදේශයේ මැදවච්චිය වැවේ දියනෑමට ගොස් දියගිලි ජීවිතක්ෂයට පත් වූ සිසුන් සිවුදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. යාපනයේ අර්ථාපල් හා රතුළුණු විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමග මිලිහි විශාල අඩුවීමක් දක්නට ලැබෙන බව ව්‍යාපාරිකයන් පවසනවා. එසමගින් අපසූදානම් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හෙට හිරු 6:55 යලිමුණ දැසමු. සුබ රාත්‍රියක්.